යහපත් කාලගුණ තත්වයක් සමග දෙවෙනි ප්‍රදේශ ගණනාවක පහත් බිම් රසක් ජලයෙන් යටවුණා. ඒ අනුව කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට සාමාන්‍ය වශයෙන් මිලිමීටර 200කට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරිපැය කිහිපය තුළදී කැලණි ගඟ උතුරා යන මට්ටමට ළඟා විය හැකි බැවින් දෙහිඔ විට රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව කොළඹ සහ වත්තල ප්‍රදේශ විලකම් කොට්ටාස වලට අයත් පහත් බිම් ප්‍රදේශ වලට පවතින සුළු ගම් වතුර තත්ත්වය තවදුරටත් සැලකිය යුතු මට්ටමේ ගම් වතුර තත්ත්වයක් දක්වා වැඩි විය හැකි බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වයක් සමග හලාවත තොඩුවාව සිට අඹකඳවිල දක්වා වන වහුතු තීරයේද වැඩි ලෙස කඩනේ වන්නට පටන්ගෙන තිබෙනවා. ඇදහැලුණු අධික වර්ෂාව හමු වී කුකුලේ ගඟේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ගඟ පිට අර දැමීම හේතුවෙන් යාමට ප්‍රදේශවලට ගම් වතුර තත්ත්වයක් ඇති වී තිබූ ආකාරයයි මේ. මේ පැවති වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ගාල්ල ප්‍රදේශයේ බලපෑම් එල්ල වී තිබෙන ආකාරයයි. එමෙන්ම පවතින අධික වර්ෂාව හමු වී කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, කොහිලවත්ත, සේදවත්ත මේගොඩ කොළුණාව ඇතුළු ප්‍රදේශ රසක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. එසේම කොළඹ නාලගම් වීදියේ ජල මාපකයේ අද පෙරවරුම වන විට අඩි 4 අඟල් 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කලුගඟ සහ හංගමුව ගඟ පිට අර ගැලීමෙන් රත්නපුර ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ සහ ඇලපාත ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ පහත් බිම් රසක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හමුවේ ආග්‍රා ඔය පිට අර ගැලීමෙන් නොරේලිය ඔයගම ප්‍රදේශයේ පවුල් 46කට අයත් පුද්ගලයින් සීක පමණ පිරිසක් මේ වන විට අවතෙන්ව සිටිනවා. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 3 දෙනෙකු අතුරුදහන් වීමක් අපිට වාර්තා වුණා ඊයේ අද පන්දර වේලාවේදී. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මෙම නායම් ලක්ෂණ පිළිබඳ ජනතාව විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම පස්කන්ධ කඩාවැටීම් සහ එකම නායම් හේතුවෙන් තමයි මෙම 3 දෙනෙකු අතුරුදහන් වීමක් අපිට ඇල්ලේ දේවාලයේ අසල රත්නපුර දිස්ත්‍රික්කයේ වාර්තා වෙන්නේ. කිසිවෙතත් ඒ තත්ත්වය සමගම රත්නපුර දිස්ත්‍රික්ක ආපදා කළමනා කරන ඒකකයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සීලු දෙනායි අවශ්‍ය පරිදි කටයුතු වෙනුවෙන් යොමුලා තිබෙනවා. වර්ෂාව තවදුරටත් වාර්තා වෙනවා බොහෝ ප්‍රදේශවලින්. විශේෂයෙන්ම ගංගා ජල මට්ටම් වැඩි වෙලා තිබෙනවා. ඊයේ රාත්‍රියේදීත් අපි අඛණ්ඩවම වාර්තා කර අත්නගලුවේ දුනමලේ සහ යවට ප්‍රදේශ ජනතාව සහ එම ජනතාව විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම පවතින තත්ත්වය සමගම සුළු ගංගුතුර තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා අත්නගලුවේ බොහෝ ප්‍රදේශවල. කළුගඟේ ජල මට්ටමෙත් වැඩිවීමක් පෙන්눔 කරනවා. ඉංගගේ ජල මට්ටමෙත් සාන කිහිපයක එම ජල මට්ටම් වැඩිවීම අපිට වාර්තා වෙනවා. ඉතින් මේ හේතුවෙන් ජනතාව විමසිලිමත් වීම සහ ඒ අවශ්‍ය පරිදි ඉදිරියේදී ලබ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ලබා දෙන පණිවිඩ වලට අඛණ්ඩවම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම්ව සිටීම ඉතාමත් වැදගත් වෙනවා. අපි විශේෂයෙන් මතක් කරනවා 117 දුරකථන අංකයේ විවෘතයි පැය 24 පුරාම විශේෂයෙන්ම පවතින තත්ත්වය අඛණ්ඩවම පවතින දැනට පවතින වර්ෂා සහිත තත්ත්වය. එමෙන්ම අධික වර්ෂාපතනයත් සමග දෙවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායාමේ අනුතුරු ඇඟවීමෙන් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ උදැස්සන නවයේ සිට ක්‍රියාත්මක වන පරිදි
විසිහතරක කාලයක් සඳහා මෙම අනුතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනද පවතින තත්ත්වයේ හමුවේ එය අද පසවරු 6 දක්වා බල පැවැත්වෙන බව එම ආයතනය සඳහන් කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.